රටේම අපේක්ෂා අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. ඔහු යුදමය විසඳුම් කෙරේ විශ්වාසය තබන කෙනෙක්. ඒ වගේම මේ අර මේ අතිශය දරුණු පුද්ගලයෙක් හැටියට, අකාරුණික පුද්ගලයෙක් හැටියට, සංවේදී නොවන පුද්ගලයෙක් හැටියට, ඒ වගේම ඝාතන සංස්කෘතියට අනුබල දුන්න පුද්ගලයෙක් හැටියට, දූෂණය අනුමත කරපු සහ තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන හදන්නත් ආණ්ඩුවේ මුදල් පාවිච්චි කරපු ඉතාම බාල පුද්ගලයෙක් හැටියට ගෝඨ ප්‍රකටයි. එතකොට මේ ගෝඨ වගේ දරුණු, අතිශය දරුණු පුද්ගලයෙක් මේ කාරුණික භාවයක් නේද බලන්න. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ළමයෙක්වත් වඩා ගත්තා. ඔහු හරි සුන්දර ගතියක් තිබිච්ච මිනිස්සෙක්. ජනතාව ඉදිරියේ දරුවෙක් වඩාගෙන ඒ දරුවා එක්ක හිනා වෙන්න කතා කරන්න පුළුවන් කමක් මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබ්බා. බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරි එහෙමවත් නැහැ. ඒ කියන්නේ එහෙම මේ ඒ සංවේදීකමක් පෙන්වන්න උවමනාවකුත් නැහැ. මම හිතන්නේ දරුවෝ වඩාගත්තු ෂුවර් එක අඬනවා ඇති ඒ නපුරුකමට. හරි ඒක හැමෝටම මේ දරුවෝ නලවන්න බෑනේ. එතකොට දැන් ඒ වගේ මේ ස්වභාවයෙන්ම නපුරු පුද්ගලෙක්, ඒ වගේම අපේ රටේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න තියෙන පුද්ගලෙක් අද මෙතනට අවිල්ලා ඉන්නවා. ඒ වගේම ඔබ දන්නවා අහිංසා වික්‍රමතුංග පවරපු නඩුවේදී ඇමරිකාවේ දිසාධිකරණය කිව්වා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්නයට ලක්වී ඇත, ඩිස්පියුටඩ් කියලා කිව්වා. එතකොට ඒ මේ ප්‍රශ්න නිසා. එතකොට කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඉවර නැහැ. මේගොල්ල මෙහෙම පෙන්නල ගන්නෝ නිකන් මේ කාටවත් ලේඛනේ බාර දෙන්නේ නැහැ. ආ ඔන්නම් බලන්න කියලා කියනවා පස්සර ගන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම ඇවිල්ලා ඔබතුමල්ල වගේ මේ විද්වත් මාධ්‍යවේදීන් ඉස්සරහා ඔහු ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඔහු එවන්නේ නියෝජිතයෝ. ඒතරම් මේක ලොකු ප්‍රශ්නයක්. ගෝඨාභය කොහොමත් ජනතා අධිකරණය අපි පරාජයටපත් කරනවා. ගෝඨාභය රාජපක්ෂට මේ මැතිවරණය දිනන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ අන්ත ජාතිවාදියෙක් හින්දා, ගෝඨාභය රාජපක්ෂ අන්ත ආගම්වාදියෙක් හින්දා, ගෝඨාභය රාජපක්ෂ මහ පොළොවේ දේශපාලන නොකරපු කෙනෙක් හින්දා, මහ පොළොවට සම්බන්ධ නැති නිසා මේ ඒ වගේම ඔහු මේ කරන දේශපාලනය මේ මිලිටරිවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් හින්දා, ඔහුගේ අර නරක ඉතිහාසය හින්දා ඔහු මේ ජනාධිපතිවරණය නියත ලෙස පරාදයටපත් වෙනවා. නමුත් මිත්‍රනේ මේ රටට අනතුරක් තියෙනවා. ඒකයි අපි මේක පැහැදිලි කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට කිසිම උවමනාවක් නැහැ නඩු කටයුතු වලට යන්න හෝ ගෝඨාභය රාජපක්ෂව සම්බන්ධව නීතිමය වශයෙන් ඔහුට අභියෝග කරන්න. ඒක තමයි එතුමාගේ ස්ථාවරය. නමුත් රටේ පුරවැසියන්ට අයිතිය තියෙනවා. අපිට ඒක වළක්වන්න බෑ. රටේ පුරවැසියෝ විවිධ ක්‍රියාකාරකම් කරනවා. නමුත් අපි දැනුවත් පුද්ගලව හැටියට රට දැනුවත් කළ යුතුයි ගෝඨාභය රාජපක්ෂගේ තත්ත්වය මොකක්ද, ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට තියෙන සම්බන්ධය මොකක්ද, ඔහුගේ බිරිඳ, දරුවෝ, ලේලි, දේපල, හරකබාන ඔක්කොම ඇමරිකාවේ. හරි, ඒ වගේම පවුලේ අනෙක් සහෝදරයොත් ඇමරිකාවේ. ඒතර ඇමරිකාවට පුළුවන්, ඇමරිකානු අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලට පුළුවන් ගෝඨාභය රාජපක්ෂව පාලනය කරන්න. දැන් මේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නේදී අනිවාර්යෙන්ම මිත්‍රවරුනි විශාල අනවශ්‍ය තර්ජනයක් මේ රටට ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ හරහා මේ රට පාලන බලය අත්පත් කරගන්න ලෝකයේ බලගත් රාජ්‍යයන්ට උවමනාවක් තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. breaking.lk